අයිබෝවන් දරුවනි සියලු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දිනෙත් අපි සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයයට අදාළව 10 ශ්‍රේණියේ පාඩම් මාලාවේ අවසාන පාඩමන තමයි අපි පැමිණිලා ඉන්නේ. ඉතින් ගිය සතියේත් අපි පාඩමක් අවසාන කරා. මම හිතනවා මේ පාඩමට අදාළව ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඇති, රසාස්වාදයක් කරන්න ඇති, විචාරයක් කරන්න ඇති කියලා හිතනවා. ඉතින් අද අපිට තියෙන්නේ අවසාන, ඒ කියන්නේ 10 ශ්‍රේණියට අදාළව අවසාන පාඩම ලෙස අලුතගෙන මනාලිය කියන පද්‍ය පන්තියේ පිළිබඳව රසාස්වාදයක් කරන්න හා ඊට අදාළ වෙන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. එතකොට අලුතගෙන මනමාලිය කියන පද්‍ය පන්තිය ගැන අපි සාකච්ඡා කරනකොට අපිට ජී.බී. සේනානායක කියන කවියා ඉතා වැදගත් වෙන චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ජී.බී. සේනානායක අපිට විශේෂ වෙන්නේ යා පද්‍ය කලාවේ අලුත්ම පෙරලියක් ඇති කරපු පුජ්‍යලේ විදිහට. එතකොට ඒ අලුත් පෙරලිය මොකක්ද, ඒ ආශ්‍රයෙන් කොහොමද සාහිත්‍යයේ දියුණු වුණේ කියන එක පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ ඒ අලුතගෙන මනාලිය පද්‍ය පන්තියේ රසාස්වාදයක් කරන්නේ කොහොමද, ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න ඕන. පළවෙනිම අපි කතා කරමු ජී.බී. සේනානායක නම් වූ මේ අග්‍රගණ්‍ය පුජ්‍යලයා මොනවද සාහිත්‍ය වෙනුවෙන් කරලා තියෙන සේවාවන් කියලා. ඉතින් පුතේ 1913 ජූලි මාසයේ 10 වෙනිදා මුල්ලේරියාවේදී උපත ලැබපු මේ ජී.බී. සේනානායක කියන පුජ්‍යලයා ග්‍රෑන්ඩ් පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හදාරන්නේ. මං ගොඩ කරුණු ඇතුළත් කරලා නැහැ, රසාස්වාදයට ගොඩක් කරුණු අවශ්‍ය නොවන නිසා. ඒත් අපි විෂයක් ඉගෙන ගන්නකොට පුතේ ඒ විෂය විභාගයටම හිතලා ඉගෙන ගන්න එක සුදුසු නෑ. ඒ නිසා මම හිතුවා ඒ ලේඛකයා ගැන ඔබ ගොඩක් කරුණු දැනගෙන සිටියේ යුතුය. විභාගයේ වෙනම තැනක තියුණත් අපේ ජීවිතයට වැදගත් වෙන ගොඩක් දේවල් ගන්න පුළුවන් චරිත අපි හඳුන ගන්න ඕනේ. හඳුනගෙන ඒ චරිත තුළින් අපේ ජීවිතයට යමක් ගන්න පුළුවන් නම් ඒක අරගන්න එක තමයි අපි ජීවිතය සකස් කරගන්න කරන ලොකුම කාර්යය. එතකොට මේ ජී.බී. සේනානායක කියන පුජ්‍යලයා මූලික අධ්‍යාපනය ලබන්නේ ග්‍රෑන්ඩ් පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයෙන්. එහෙම මූලික අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ යනවා කොළඹ ආනන්ද විද්‍යාලයට. කොළඹ ආනන්ද විද්‍යාලයට ගිහිල්ලා පුතේ ඉගෙන ගන්නේ 7 වෙනි ශ්‍රේණිය දක්වා. 7 වෙනි ශ්‍රේණිය දක්වා විතරයි අධ්‍යාපනය ලබන්නේ. එහෙම 7 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබලා එතනින් පාසල් කාලය හමාර කරනවා. يعني අධ්‍යාපනය ඉවර කරනවා. එතනින් පස්සේ ආයි පාසල් යන්නේ නැහැ. ඒකට අපි දන්නවා 7 වෙනි ශ්‍රේණියේ දක්වා අපි දැන් ඉගෙන ගත්තොත් අපේ අධ්‍යාපන මට්ටම කොතරද තියෙන්නේ කියන එක. ඒකට එහෙම ඒ පාසල් අධ්‍යාපනයේ නතර වුණා කියලා ජීවිත අධ්‍යාපනයේ නතර කරේ නැහැ. එතනින් පස්සේ සෝත්සාහයෙන් අධ්‍යාපනයට යොමු වුණ විශිෂ්ට පුජ්‍යලය, කියන්නේ අපේ ජීවිතයට වැදගත් වන්නා වූ එක චරිතයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. මේ පාසල් අධ්‍යාපනයේ හමාර කරපු මේ ජී.බී. සේනානායක කියන පුජ්‍යලයා ඊට පස්සේ මොකද කරන්නේ, කොළඹ මහජන පුස්තකාලයේ තමා අධ්‍යාපනය ලබන්නේ. මහජන පුස්තකාලයේ නැමැති සරසවියෙන් භාෂා සාහිත්‍ය පිළිබඳව ලොකු අධ්‍යයනයක් කරනවා සෝත්සාහේ. ඒකට අපිටත් ලොකු ආදර්ශයක් දෙනවා මේ චරිතේ. මොනවද අපිට ඉගෙන ගන්න පාසල අනිවාර්ය නෑ, හැබැයි ඒක මඟ පෙන්වීමක් පමණයි. සෝත්සාහේ තමයි මූලික වෙන්න ඕනේ. එහෙනම් ඕනෙම පුජ්‍යලයකට තමන්ට උවමනාව තියෙනවා නම්, ඉලක්කයක් තියෙනවා නම්, ඒ ඉලක්කයට යන්න මඟ පාද ගන්න ඕන තමන්මයි කියන එක තමයි මේ චරිතයෙන් අපිට පෙන්නුම් කරන්නේ. ඉතින් එහෙම පුස්තකාලයෙන් අධ්‍යාපනය ලැබලා සෝත්සාහෙන් අධ්‍යාපනය ලැබීට පස්සේ මේ පුජ්‍යලයා දිනමින පුවත්පතේ සංස්කාරකවරයා ලෙස කටයුතු කරන රැකියාවක් වශයෙන් තෝරගන්නේ දිනමින පුවත්පතේ සංස්කාරක ධූරයේ. එතන ඒ දිනමින පුවත්පතේ සංස්කාරක ධූරයේ දරන කාලෙත් පුතේ අධ්‍යාපනයේ නතර කරේ නැහැ. සෝත්සාහයෙන් දැනුම ගවේෂණය කරා, දැනුම හොයාගෙන ගියා, දැනුම තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා දැනුම කියවලා අවබෝධ කරගෙන ඒ ආශ්‍රයෙන් මොකද කරේ, අපිට දැන් අපේ ජීවිතය සාර්ථක කරගන්න අපිට කියවීම වැදගත්. කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ ඒ පැරණි කියමන
නිකමට කියපු දෙයක් නෙවෙයි ජීවිතේට ඇත්තටම පුජ්‍යලයකට ඒකේ වටිනාකම තේරෙන්නේ තමත් තමන් කියවීමට යොමු වුණොත් පමණයි. ඉතින් එහෙම කියවීමට යොමු වෙලා ලේඛන කලාවට පිවිසෙන ගැන කියවීම විතරක් නෙවෙයි ලියන්නත් පටන් ගන්නවා. මේ හත ශ්‍රේණිය දක්වා ඉගෙනගත්ත මේ චරිතය ලේඛන කලාවට යොමු වෙන්න පටන් ගන්නවා. දැනුම ගවේෂණය කරලා එහෙම දැනුම ගවේෂණය කරලා 1945 එයා මුල්ම කෘතිය එළි දක්වනා දුප්පතුන් නැති ලෝකයේ කියන කෙටි කතා සංග්‍රහය. කෙටි කතා කීපයක එකතුවක් 1945 එයාගේ මුල්ම කෘතිය විදිහට තමයි එක අපි හඳුන ගන්නේ. එතකොට එතනින් ආරම්භ කරපු ඒ ජීවිතේ ලේඛන කලාව නතර වුණේ නැහැ. ලේඛන කලාව නතර වුණේ නැහැ. මොකද හේතුව ඒ තමන් ලැබපු ඒ ජීවිතයේ ලැබපු ලොකුම වාග්යක් විදිහට සලකලා එතනින් එහාට යා ලේඛන කලාව දියුණු කරගන්න. 1913 ඉපදිලා 45 වෙනකොට හත ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබලා රැකියාවකුත් කරලා ලේඛකයෙක් වශයෙන් ප්‍රසිද්ධ වෙන්න හේතු වෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේ ලේඛන කලාව දියුණු වෙනවා සමග මෙයා ගවේෂණය කරන්න ගත්තානේ. ගවේෂණය කරනවා, පර්යේෂණ කරනවා. මෙයා සිංහල කවියෙන් නව මගකට යොමු කරන්න මූලික වෙනවා. ඒකයි අපිට විශේෂ වෙන්නේ. මොකක්ද ඒ විශේෂත්වය? විප්ලවීය වෙනසක් කරනවා, නිසඳස් පද්‍ය හඳුන්වා දෙනවා. මොකක්ද මේ නිසඳස් පද්‍ය කියන්නේ? එතකොට අපි දන්නවා අතීතයේ ඉඳන් පැවතියා වූ සඳස් පද්‍ය, සඳස් ඡන්දස් සහිත එලිසමී එලිවැට තියලා මාත්‍රාගාන සමානව සිව්පද ආකෘතියට ලියන කයිවලට තමයි සඳස් කියන්නේ. එතකොට සඳස් වලින් තොරව දැන් අපි ගත්තොත් එහෙම කවියයි ගීතයයි කියන්නේ එකක් නෙවෙයි දෙකක් නේ. කවියක තාලයයි ගීතයක තාලයයි වෙනස් නේ. කවියක පද ගානයි ගීතයක පද ගානයි වෙනස්. එතකොට මේ කවි ගීත දෙක මේ ලේඛකයා පර්යේෂණය කළා. මෙයා හිතුවා නිසඳස් පද්‍යයත් හඳුන්වලා දුන්නොත් ලේඛන කලාවට ටිකක් දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ යුගයේ වෙනකොට නිසඳස් පද්‍ය ගැන අවබෝධයක් කිසිවෙකුට තිබුණේ නැහැ. ඒ හේතුවෙන් මොකද වුනේ? ටිකක් ආందోళනයකට ලක් වුණා. මේ පද්‍ය කලාව ආందోళනයකට ලක් වුණා. හැබැයි එහෙම වුණා කියලා එතනින් ඒ කලාව නතර වුණේ නැහැ. ඒක තමයි අභියෝගය කියන්නේ. ජීවිතයට එන අභියෝගය කොහොමද ජයගන්නේ කියන එක තමන්ම තමයි තීරණය කරන්න ඕනේ. මේ හත ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබපු මේ මහඟු චරිතය නිසඳස් පද්‍ය හඳුන්වා දීලා ලොකු වෙනසක් පත් කරා මේ සාහිත්‍ය කලාව. එතකොට නිසඳස් කියන්නේ සඳස් වලින් තොර, එහෙම නැත්නම් ගද්‍ය පද්‍ය අතර තියෙන්නේ. ගද්‍යයක් නෙවෙයි, පද්‍යයක් නෙවෙයි, තමන්න ඕන විදිහට ගලා යන ආකාරයට මාත්‍රා ගලපීමකින් තොරව මාත්‍රා ගලපීමකින් තොරව ලියන රචනා විශේෂයේ තමා නිසඳස් පද්‍යය කියලා හඳුනාගන්න. එතකොට මේ නිසඳස් පද්‍යයේ හඳුන්වලා දුන්නේ 1946 වසරේ. 1946 වසරේ රචනා කරනවා කෙටි කතා සංග්‍රහයක් එළි දක්වනවා පලි ගැනීම කියලා. කෙටි කතා සංග්‍රහයක් එළි දක්වනවා 1946 පලි ගැනීම කියන කෙටි කතා සංග්‍රහයේ. ඒ පලි ගැනීම කියන කෙටි කතා සංග්‍රහයේ නිශ්ශබ්දතාවයේ කියන කවි පෙළක් ඇතුළත් කරනවා. නිශ්ශබ්දතාවයේ කියන කවි පෙළක් ඇතුළත් කරනවා. ඒ කවි පෙළ තමයි ප්‍රථම නිසඳස් කාව්‍ය බවට පත් වෙන්නේ. ප්‍රථම සාහිත්‍යයේ ප්‍රථම නිසඳස් කාව්‍ය නිර්මාණයේ විදිහට පිළිගන්නේ 1946 පලි ගැනීම කියන කෙටි කතා සංග්‍රහය ඇතුළත් කරපු නිශ්ශබ්දතාව කියන කවි පන්ති. එතනින් තමා ජී.බී. සේනානායක නම් වූ මේ මහඟු චරිතය පුජ්‍යලයා අතරට විශේෂ වෙලා යන්නේ. හේතුව මේ අලුත් දෙයක් හඳුන්වා දීම නිසා. ආందోళනයකට ලක් වුණත් පසුකාලීනව එයාගේ නිර්මාණ තුලින් එතනින් එහාට ලේඛන කලාව ඉදිරියට පවත්වාගෙන ගිය පිරිසක් බිහි වෙන්න ගත්තා. ඒ නිසා මොකද වුනේ? ඒ ආందోళනේ නැති වෙලා ගියා. එතකොට ඒ එතනින් ආරම්භ කරපු ඒ ජීවිතයෙන් එතුමා ලොකු සේවයක් සාහිත්‍ය වෙනුවෙන් කරලා තියෙනවා. ඉතා විශාල මෙහෙවරක් සාහිත්‍ය වෙනුවෙන් කරලා තියෙනවා. කෘති ගණනාවක් බිහි කරලා තියෙනවා. මොනවද ඒ කෘති? එතුමා විසින් බිහි කරපු කෘති මොනවද?
එතකොට ඔය අපි කතා කරපු නිර්මාණ දෙකට අමතරව නිර්මාණ දෙකට අමතරව කවි පොත් ලියලා තියෙනවා දැල් කවුලුව විඳිමි සෙවණැලි කියන කවි පොත් නිර්මාණය කළා තියෙනවා ඊට පස්සේ කෙටි කතා විතරක් නෙවෙයි නිසඳස් පද්‍ය විතරක් නෙවෙයි නව කතාත් නිර්මාණය කරන්න යොමු වුණා එතකොට ඒ අතර අපි හඳුනා ගන්නවා මේදා චාරුමුඛ වරදත්ත අවරගිල රළ බිඳුම කැකෑරිල්ල මල පුඩුව ජලගැල්ම බැඳුම රුව උරගල මදුපාණී කෙලෙස් සයිර එකට එක කියන නිර්මාණ ඒ නිර්මාණ රසක් නව කතා විදිහට දායාද කරලා තියෙනවා ඊට අමතරව කවි පොත් නව කතා ඊළඟට කෙටි කතා කෙටි කතා නිර්මාණ මිතුරිය ගමන ඈත බැලුමේ වේතට සංග්‍රහ විදියට තමයි යන්නේ කෙටි කතා කීපයක් එකතු කරලා නිර්මාණය කරන ඒවා එතනිනුත් අතර වෙන්නේ නැහැ නේ ළමයි වෙනුවෙන් ළමයින්ගේ ජීවිතේ සකස් කරගන්න ළමා නිර්මාණ රසක් බිහි කරනවා මල් කුමරා අඹ කතාව රත් හඳුන් රූපයේ ලෝබයා හාල් මැස්සා බීතේ කියන නිර්මාණ බිහි කරනවා එහෙම නිර්මාණ රසක් දායද තුර අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන දෙයක් නෙවෙයි හේතුව මොකක්ද හත ශ්‍රේණිය දක්වා ඉගෙනගත්ත පුජ්‍යලයට පුළුවන් ද මේ වාගේ දෙයක් කරන්න කියන එක තමයි අපේ ජීවිතේට අපි ගන්න ඕනේ කියන්නේ අපි අධ්‍යාපනය ලබන්නේ කොතරම් මට්ටමකද අපිට ඊට වඩා දෙයක් හිතන්න යමක් හිතලා ජීවිතේ සකස් කරගන්න පුළුවන් නම් එතන තමයි අපි අපේ ජීවිතේ මේවෙන් ගත්ත ආදර්ශ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තා වෙන්නේ එහෙනම් මේ ජීබී සේනානායකගේ මහඟු චරිතය තුලින් මොනවද අපේ ජීවිතේට අපි ගන්න ඕන මේ පුජ්‍යලයා මේ ජීබී සේනානායක නම් වූ පුජ්‍යලයා ජීවිතේ සැඳෑ සමයට එනකොට අන්ධභාවයට පත් වෙනවා මේ ජීබී සේනානායක නම් වූ පුජ්‍යලයා අන්ධභාවයට පත් වෙනවා හැබැයි පුතේ ඒකත් ජීවිතේට අභියෝගයක් කරගන්නවා මෙයාට ඇස් නොපෙනුනා කියලා ලේඛන කලාව නතර කරන්නේ නැහැ වෙන අයගේ උදව් අරගෙන ලේඛන කලාව දියුණු කරන්න මෙයා යොමු වෙනවා ඊට පස්සේ සාහිත්‍ය නිර්මාණ රස බිහි කරනවා ඒ අතර විනිවිදිමි අඳුර කියන කෘතිය ප්‍රධාන වෙනවා ඒ දැස් අන්ධ වුණ කාලේ එයාගේ නිර්මාණ කියන්නේ එතකොට එයා දැස් අඳ වුණා කියලා Tamanට පේන්නේ නැහැ කියලා ජීවිතේ එතනින් හමාර කරේ නැහැ මේ අපේ ජීවිතේට ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් අධ්‍යාපනය කියන්නේ ජීවිතේට ජීවිතේ සකස් කරගන්න අපි ලබන දෙයක් විතරයි අපිට ඒ අධ්‍යාපනයේ හමාර කරන තැනින් එතනින් එහාට රැකියාව තීරණය කරන්න නෙමෙයි මේ කියන්නේ මොකක්ද කියන්නේ අපි අධ්‍යාපනයේ ලබන ප්‍රමාණය නෙමෙයි අපි ජීවිතේ තීරණය කරන්නේ අපිට සෝත්සාහයෙන් පුළුවන් ඕනතරම් ජීවිතේට අභියෝග ජයගෙන ඉදිරියට යන්න ඉතින් අඳභාවයට පත් උනත් ලේඛන කලාව සාහිත්‍යයට Tamange ඉටුවිය යුතු සේවාව නතර නොකළ මේ පුජ්‍යලයා මිය යන තුරුම සාහිත්‍ය වෙනුවෙන් මහඟු මෙහෙවරක් කරපු පුජ්‍යලයෙක් අවසානයේ 1984 මෙයා ජීවිතයෙන් සමු ගන්නවා හැබැයි ඒ සමු ගන්නකොට ඊට කලින් මෙයාට ලැබෙනවා එයාගේ ජීවිතයේ එයා කරපු මේ මෙහෙවර වෙනුවෙන් සම්මාන මේ මොකක්ද ලැබුව සම්මාන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් සාහිත්‍ය සූරි සම්මානය මෙයාට පුදනවා එතකොට ඒ සාහිත්‍ය සූරි සම්මානය ලැබුණේ මෙයා ඒ අභියෝග ජයගත්ත නිසා නේ ජීවිතේන අභියෝග බාධක ජයගෙන ඉදිරියට ගිහිල්ලා එතකොට ඔය සම්මාන ගන්න විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ හැදෑරුවේ නැහැ සම්මාන ගන්න විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ හැදෑරුවේ නැහැ අපි දන්න විදිහට අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට ගියෙත් නැහැ නේ අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට ගියේ නැහැනම් අපේ රටේ ඉන්නවා අපේ රටේ විතරක් නෙමෙයි අපි කතා කරන මේ ලෝකයේ ඉන්නවා විශේෂ පුජ්‍යලයෝ හැබැයි අධ්‍යාපනයේ අතරමඟ වුණාට එයාලගේ ජීවිතේ හරි සාර්ථක කරගත්තා. ඒ කියන්නේ අධ්‍යාපනය අකුරු ලියන කියන එක තමන්ට පුළුවන් නම් එතනින් එහාට අධ්‍යාපනයේ තමන්ට තනියෙන් කරගෙන යන්න පුළුවන් කියන ඒ සලකුණ අපිට තියලා තියෙනවා. එහෙනම් අපිත් මොකද්ද කරන්න ඕන අපේ ජීවිතේට
අපි ඒ අභියෝග අර ගන්න ඕනේ. ඒක තමයි මේ ලේඛකයන් අපේ ජීවිතේට ගන්න තියෙන දේ. ලේඛකයන් අපේ ජීවිතේට ගන්න තියෙන දේ. හැබැයි ඔය නිසදස් කාව්‍ය සම්ප්‍රදාය ජීවිතේට ලබාගෙන එතනින් එහාට නිසදස් කාව්‍ය සම්ප්‍රදාය පවත්වාගෙන යන වර්තමානයේ දක්වාම. එතකොට එහෙම කවියෝ බොහොමයක් ඉන්නවා. ඕ මේ පෙළපොතට අදාළ නොවුනත් මහගම සේකර විමල් දිසානායක සිරි ගුණසිංහ ගුණදාස අමරසේකර රත්නශ්‍රී විජේසිංහ නන්දන වීරසිංහ පරාක්‍රම කොඩිතුවක්කු එරික් ඉලයප්පේ ආරච්චි කියන නිර්මාණකරුවෝ ඒ ජී.බී. සේනානායක නම් වූ මහා ප්‍රතාපවත් චරිතය හඳුන්වලා දුන්න නිසදස් පද්‍ය විශේෂයේ ඉදිරියට පවත්වාගෙන ගිය අය. එහෙනම් පුතේ මොකක්ද කියන්නේ අපිට යමක් හොඳ දෙයක් ආරම්භ කළොත් කවුරු හරි පුජ්‍යලෙක් ඒක අපි පවත්වාගෙන යා යුතුයි. හොඳ දේ අනාගතයට පවත්වාගෙන යන්න අපි උත්සාහ ගන්න ඕන. නරක දේවල් බැහැර කරමු. ඉතින් ජී.බී. සේනානායක නම් වූ ප්‍රතාපවත් චරිතය හඳුන්වලා දුන්න ඒ නිසඳස් කවිය කියන එක අද මේ වර්තමානයේ ඉතා ප්‍රසිද්ධ පද්‍ය විශේෂයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ ජී.බී. සේනානායකගේ ඒ නිසඳස් පද්‍ය අතර තියෙන අපූර්ව නිර්මාණයක් විදිහට තමයි අලුතගෙන මනාලිය කියන පද්‍ය පන්ති අපි හඳුනා ගන්න. එතකොට අපි දන්නවා මේ ජී.බී. සේනානායක නම් වූ උතුම් පුජ්‍යලයා ඔය අලුතගෙන මනාලිය කියන පද්‍ය ලියන යුගයේ වෙනකොට වර්තමානයේ මනාලිය ගැන අපි සිහිපත් කරනවා නම් ඒක ටිකක් වෙනසකට භාජනය වෙනවා. හේතුව මොකද්ද පුතේ? මේ කතා කරන්නේ අතීතයේ මනමාලියක් පිළිබඳව. අපි දන්නවා ඔබ අහලා ඇති දෙමව්පියෝ කියලා ඇති විවාහ සිදුවුණු ආකාරය අතීතයේ විවාහ සිදුවුණු ආකාරය වර්තමානයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට තමයි විවාහයේ සිදුවුනේ. ගොඩක් වෙලාවට යෝජිත විවාහ. යෝජිත විවාහ මනමාලයා මනමාලියගේ නිවසට ආවහම බුලත් හෙප්පුවක් දීලා මනමාලිය මනමාලයා පිළිගන්නවා. ඒ පිළිගත්තාම බුලත් හෙප්පුවට මනමාලයා දක්වන සැලකිල්ල අනුව තමයි තීරණය කරන්නේ මනමාලියගේ නිවසේ මනමාලයා කැමතිද නැද්ද කියන එක. දැන් මනමාලයා කැමති වුණොත් එහෙම මොකද වෙන්නේ? ඊළඟට මනමාලිගේ ඥාතීන් යනවා මනමාලයාගේ නිවසට. මේ ගෙදර දොර බලන්න යනවා කියලා යනවා. දැන් වර්තමානයේ මේවා හරි අඩුයි නේ. වර්තමානයේ ගෙදර දොර බලන්න යනවා අපි ගොඩක් වෙලාවට මනමාලිත් කැඳගෙන යන්නේ. මේ අතීතයේ එහෙම ක්‍රමයක් තිබ්බේ නෑ පුතේ. මනමාලි ඉස්සරෝම මනමාලයාගේ නිවසට යන්නේ විවාහ වුණු දවසේ. එතකොට දැන් විවාහ මංගල්‍යයක් ගැන අපි කතා කරොත් එහෙම වර්තමානයේ විවාහ මංගල්‍යය තියෙන්නේ නිවසේ නෙවෙයි, හෝටලේ. විවාහ මංගල්‍යය තියෙන්නේ හෝටලේ. එතකොට අතීතයේ එහෙම එකක් තිබුණේ නැහැ නේද? ඊට පස්සේ අන්දන්න වෙනම විශේෂ පිරිසක් හිටියේ නැහැ. එතකොට මනමාලයාගේ නිවසින් යන පිරිස තමයි මනමාලිය අන්දගන්නේ. අන්දගෙන ඒගොල්ලොන් ඕන විදිහට අවශ්‍ය විදිහට තමයි මනමාලි ස්වභාවික මනමාලි. මේ වර්තමානයේ අපි දකින මනමාලි ස්වභාවිකනේ අපි දන්නවා නේද? කළුවට හිටියත් කළු කෙනා සුදු කරලා ගන්න යුගයක් තමයි මේ බිහි වෙලා තියෙන. ඒතකොට අතීතයේ එහෙම නෑ පුතේ. මනමාලිගේ ස්වභාවික පෙනුම ඒ විදිහටම රැකගනිමින් තමයි විවාහ මංගල්‍ය සිදු වුණේ. එතකොට ඒ කාලේ විවාහ මංගල්‍යයක මනමාලි පිළිබඳව තමයි මේ ජී.බී. සේනානායක කියන මේ කවියා කතා කරන්නේ. අපි වර්තමානයේ මනමාලියක් ගැන එහෙම හිතුවොත් ගොඩක් ඒක වෙනස් වෙනවා. හේතුව අපිට පද්‍ය පන්ති කතා කරගෙන යනකොට තේරෙයි ඒකේ වෙනස මොකක්ද කියලා. ඊළඟ දැන් අපි දන්නවා දැන් අතීතයේ මනමාලි විවාහයක් තිබුණාම විවාහ වුණු දිනේ මනමාලිය ගෙදරට කැඳගෙන එනවා. ඒ දිනේ තමයි මනමාලිය කැඳගෙන. එතකොට වර්තමානයේ ඒක වෙනස් නේ. වර්තමානයේ මනමාලිය විවාහයේ තියෙන්නේ හොටෙල් එකේ, හෝටලයක විශේෂ තැනක. ඊට පස්සේ මනමාලයා සහ මනමාලිය සමහර විට නිවසට එන්නේ වෙනම දිනයකනේ. එදාම නෙමෙයි, පහුවදා ඒක නැත්තම් දින කීපයකට පස්සේ තමා නිවසට එන්නේ. එනකොට මනමාලිය සමහර විට ඊට කලින්නේ නිවසට ඇවිත් තියෙනවා. ඇවිල්ලා කතා බහ කරද්දී මනමාලියට අමුතු තැනක් නෙවෙයි. වර්තමානයේ මනමාලයාගේ නිවස මනමාලියට අමුතු තැනක් වෙන්නේ නැහැ. මෙතන කතා කරන මනමාලිය පුතේ ඊට වඩා හාත්පසින්ම වෙනස් නේ. එතකොට මේ නිර්මාණයට වස්තු විශේෂ වෙලා තියෙන්නේ මොකද්ද? මනාලයෙක් තමන්ගේ නිවසට අරගෙන ආපු මනාලියක් පිළිබඳව එයාගේ හැසිරීම, එයාගේ රූප ස්වභාවය, ඒ පිළිබඳව මනමාලයාගේ හිත තුළ පහළ වෙන හැඟීම් සමුදායක් නේ. අව්‍යාජ හැඟීම් නේ. එතන බොරුව නෑ. එයාට පේන දේ ඒ විදිහටම ප්‍රකාශ කරනවා. ඒ හැඟීම් සමුදායක් තමයි
මේ ජීබී සේනානායක නම් වූ කවියා ඡන්ද සලංකාර වලින් බැහැර කරලා නිදහසේ ගලාගෙන යන්න සලස්සලා තියෙන්නේ. එතකොට මොනවද නිර්මාණයේ තියෙන්නේ? නිර්මාණයේ කියනවා මේ අලුත ගෙනාව මනමාලියගේ ස්වරූපේ. අලුත ගෙනා මනමාලියගේ ස්වරූපේ කියනවා මොකද්ද? හිස නමා ගතිය සිහින් රතැඟිලි පටලවා ගති සතියකට පෙර ගෙනාවර විලිබරය මගේ රන්වන් මනාලිය. දැන් මනාලිය නිවසට කැඳගෙන ඇවිල්ලා සතියකුත් පහු වෙලා නේ. අපි දන්නවා වර්තමානයේ නිවසට කැඳන්ගෙන මනාලිය ගොඩක් වෙලා සතියක් පහු වෙලා නේ ගෙදෙට්ටෙන්නේ නේද? එහෙම නැත්තම් ඒ නිවසට එනකොට ඒ මනාලිය හරි පුරුදු තැන නේ. දැන් මේ මනාලියත් එහෙම වෙලා නෑ. මොකද කියන්නේ හිස නමා ගතිය හැම වෙලාවෙම ඉන්නේ හිස නමාගෙන නේ. හිස නමාගෙන සිහින් රත් ඇඟිලි පටලවා ගති. සිහින් වූ රත් වූ ඇඟිලි රජ්‍යාශීලී ස්වරූපේ පෙන්වන්නේ නව නිවසකට පැමිණලා නව පවුලක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ තියෙන ස්වරූපේ මනමාලියගේ තියෙන රජ්‍යාශීලී බව සතියකට පෙරගෙන ආවර සතියකට පෙරගෙන ආව උතුම් කියන එක තමයි උතන වර කියන එකෙන් හඳුනන්නේ. කියන්නේ මනමාලයාට මේ මනමාලිය හරි උතුම් විලිබරය මගිරන්වන් මනාලිය හරි රජ්‍යාශීලී මගේ රන්වන් මනාලිය කියලා කියන්නේ. එතකොට මෙතනින් අපිට නිකම්ම දැන් මනාලිය කියන මාතෘකාව දකිනකොට අපිට මනාලියක් මැවෙනවනේ හිතේ නේ. මනමාලිය කිව්වම අපේ ඔළුවට මැවෙන විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා නේ. මාල හත දාලා ඔසරිය ඇඳලා නේ, මල් පොකුරක් ලොකු මල් පොකුරක් අතින් දරාගෙන ඊට පස්සේ නලල්පට තියෙන මනමාලියක් තමයි අපේ හිතේ මැවෙන්නේ. එතකොට ඒ මාතෘකාවෙන්ම සමත් වෙලා තියෙනවා ජීබී සේනානායක නම් වූ කවිය චිත්‍රරූප මවත් නේ. මනමාලිය කියනකොට නිතතිම්ම මනමාලියක් හිතට එනවා. ඊට පස්සේ දැන් මේ කියන්නේ මෙහිස නමා ගති සිහින් දතැඟිලි පටලවා ගති කියනකොට එතනින් අපිට එනවා ලැජ්ජාශීලී මනමාලිය නේ, විලිබරය ලැජ්ජාවෙන් පිරුණු මනමාලියක් පිළිබඳව අපේ හිතේ සිතිවිලි නැගෙනවා. ඊට පස්සේ කියනවා මනමාලයා දැල්තිරස්සෙන් පෙනෙය ඔබ යනු මොබ එනු පටපිලිගෙන අබරණ පෙට්ටිගෙන. දැන් මනමාලයාගේ හිතේ නේ, හිතේ තියෙනවා, හිතේ එයාට හිතෙන් මැවිලා පේනවා නේ. කොහෙන්ද පේන්නේ? දැල්තිරස්සෙන් තිරරෙදි දාලා තිනවා, තිරරෙදි අස්සෙන් පේනවා. මොනවාද පේන්නේ? මනමාලියේ එහෙ මෙහෙ යනවා. මනමාලියේ එහෙ මෙහෙ යනවා. මොනවා අරගෙන දෙයා ගෙනාව රෙදි ආභරණ ආදී පෙට්ටි අරගෙන එහි මෙහි යනවා මනමාලයාර. දැන් මේ තිර රෙදි අසෙන් පේන ඔබ මොබ යනවා පේනවා. එතකොට ඒ ක්‍රියාශීලී චරිතයක් කියලා තමයි එතන හඳුන්වන්නේ නේද? එහි මෙහි යනවා කියපහම අපිට පේන්නේ ක්‍රියාශීලී චරිතයක් තමයි මේ මනමාලිය. අර මනමාලයාගේ හිත තුල ඒ läගගෙන ඉන්න මනමාලියාට පේනවා දැල්ති රස්යෙන් එයාට පේනවා, මැවිලා පේනවා. එතකොට ඒ කියනකොට ඒ කියන වචනේ කවිය පාරිතා කරලා දෙන වචන තුලින්ම අපිට නිතතින්ම අපේ සිත් තුලත් මනමාලියගේ රූපයක් ඇඳෙනවා. ඒ වගේමයි මේ පද්‍ය හරි සරලයි නේ. ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් සරල භාෂාවක් තියෙන කෙටි වදන් තුලින් ලොකු අර්ථයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔතන මේ කොහෙවත් කියලා නැහැ ක්‍රියාශීලී මනමාලියක් කියන එක නේ. වචන වලින් පෙන්눔 කරලා නැහැ මෙයා ක්‍රියාශීලී කියලා. හැබැයි ඒ කියන දෙයින් අපට හැඟෙනවා ක්‍රියාශීලී මනමාලියකගේ ස්වරූපයක්. එතකොට මේ මනමාලයාගේ හිත තුල රැඳෙන ක්‍රියාශීලී ස්වරූපේ. ඊට පස්සේ කියනවා ඊළඟ එකෙන් ඇසෙයින් ඔපෙනෙන විට. එතන පුතේ චුට්ටක් වෙනස් වෙලා සාලේන් කාමරේට, කාමරෙන් සාලේට යන පාහඬ. එතන සීලෙන් කියන්නේ සාලේන් වෙන්න ඕන. ඇසේ නොපෙනෙන විට මේ මනමාලයාට මනමාලිය පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හැබැයි හිතේ පළපැදියම් වෙලා ඉන්නවා. ඇසේ නොපෙනෙන විට සාලේන් කාමරේට, කාමරෙන් සාලේට යන පාහඬ නේ. මට නොපෙනුනාට මට ඇහෙනවා. සාලේ ඉඳන් කාමරයට යනවා, කාමරේ ඉඳන් සාලේට. ක්‍රියාශීලී ස්වරූපේ තව තවත් වැඩි දියුණු කරනවා. ඒ පාහඬ ඇහෙනවා. එයා අනුමාන කරනවා මෙයා මේ යන්නේ සාලේන් කාමරයට. ඇයි බඩු අස් කරනවා නේද? පෙට්ටි අරගෙන එහෙට මෙහෙට ගිහිල්ලා බඩු අස් කරනවා. එයා දැක්කා. දැන් එයා හිතනවා මේ යන්නේ සාලේන් කාමරයට, කාමරෙන් සාලේට කියලා. අනුප්‍රාසවත් වදන් භාවිතා කරලා තියෙනවා.
එකක් ඒ කවියගේ භාෂා හැකියාව ඊට පස්සේ මෙතන පෙන්නුම් කරනවා මනමාලයා මනමාලියට කොයි තරම් අවධානයක් ලක් කරනවද කියන එක. ඒ සද්දෙන් එයා හිතනවා මේ යන්නේ මනමාලිය තමා කියලා. ඒතකොට උනන්දුව අවධානය පෙන්නන්ට භාවිතා කරලා තියෙන අපූරු කාව්‍යෝක්තියක් විදිහට අපිට හඳුන කවියට උචිත වදනක් විදිහට අපිට අරගන්න පුළුවන් මනමාලයාට මනමාලියගේ හැසිරීම් ස්වරූපයේ පෙනෙන ආකාරය. ඊට පස්සේ කියනවා මා වෙත එතත් ඈ එතන චුට්ටක් වෙනස් වෙලා අපතේ මා වෙත එතත් ඈ උවමනාවන් කිසිත් නැතුවද නොරැඳෙයි පලායි මා වෙත එතත් ඈ නේ මනමාලයාට දැනෙනවා තමන්ගේ ළඟට එනවා වගේ නේ කතා කරන්න මොනවා හරි කියන්න දෙයක් ඇති ඒකයි එන්නේ කියලා හිතන හැබැයි උවමනාවන් කිසිත් නැතුවද ඒ ඇවිත් තියෙන කිසිම උවමනාවකට නෙවෙයි නොරැදී පලායි එතන පෙනවා ඒ ලැජ්ජාශීලී ස්වරූපේ නේද මනමාලයා එක්වත් කියන්නේ එතන පෙන්නුම් කරනවා අලුත ගෙනාව මනමාලියක් මනමාලයා එක්කවත් සුහදශීලී වෙනවා හරි අඩුයි මොකද හේතුව මනමාලයා හඳුනගන්නේ පස්සේ නිකන් ටික කාලයක් ගියා පස්සේ තමයි ඒ ජීවිතේට හුරු වෙන්නේ නැත්තම් ඒ හුරු වෙන කම් මොකද වෙන්නේ ලැජ්ජාශීලී චරිතයක් විදිහට තමයි හඳුනගන්නේ ඒකයි මේ යාගේ අර හද තුල කිති කවන ඒ කෝල ගතිය පෙන්නුම් කරන්නේ එනවා මට දැනෙනවා හැබැයි වමනා කිසිවක් නැතිව වෙන්න ඇති රැඳෙන්නේ නැහැ පලානවා ඉක්මනින් යනවා මා සමගවත් කතා කරන්නේ නැහැ හැබැයි මනමාලයාට ආසාවක් තියෙනවා ඒකනේ පෙන්නුම් කරන්නේ නේද එයා බලන් ඉන්නවා දැන් කතා කරයි දැන් කතා කරයි නේ ලොකු අවධානයකින් ඉන්න මනමාලියෙක් එයා බලාපොරොත්තුෙන් ඉන්නවා මනමාලිය ඇවිල්ලා කතා කරයි කියලා හැබැයි එහෙම වෙන්නේ නැහැ ඇවිල්ලා ආපස්සට යනවා ඌමනාවන් කිසිත් නැතුවාහා වගේ කියලා තමයි කියන්නේ ඊට පස්සේ කියනවා ගෑවිල උනේහි නැතරන්වන් සමෙහි හෙළන සුස්මේ සුවඳයියේ ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද බලන්න මනමාලයාගේ හිතේ සැකයකුත් ඇති වෙනා ඒ වෙලාවේ නේ ගෑවිල උනේහි නැතරන්වන් මෙයාට සුවඳක් දැනෙනවා මෙයා ඒ සුවඳ කොහෙන්ද එන්නේ කියලා උපකල්පනය කරනවා. ආ මේ සුවඳ එන්නේ මෙයා ගාලා තියෙන සුවඳ විලවුන් වලින් වෙන්න ඇති කියලා හිතනවා. ඊට පස්සේ හිතනවා ආයි නෑ නෑ එහෙම වෙන්න බෑ මේ මෙයාගේ මේ රන් පැහැති සමෙන් මේ එන්නේ. නේ? ඒතකොට බලන්න ඔය එතන කියන්නේ හරි ලස්සන සුරූපී ළඳක් කියන එක දිපෙන්නවා. ඊට පස්සේ කියනවා හෙළන සුස්මේ සුවඳයි නෑ එයා මේ හුස්ම ගන්නවා. හෙළන සුස්මේ සුවඳ තමා මටේ දැනෙන්නේ කියලා කියනවා මෙයාට දැනෙනවා නේ පේනවා විතරක් නෙමෙයි මනෝමය මවාගෙන ඉන්නවා විතරක් නෙමෙයි එයාගේ සුවඳ ගේ පුරහාම මනමාලයාට දැනෙනවා හැබැයි ඒ දැනෙන එකත් එක්ක මෙයාගේ හිතේ සැකයක් උපදිනවා මොකක්ද ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද මෙයාගේ මේ ශාරීරික සුවඳ දැනෙන්නේ මට විතරමද කියලා සැකේකුත් එකපාරට හිත තුලට එනවා ඒ කියන්නේ මොකද ඔය සාමාන්‍ය ඒ වයසත් එක්ක ඇතිවෙන සිතිවිල්ලක් නේද තරුණ මනමාලයෙකුට තමන් ගෙනාව මනමාලී පිළිබඳව ලොකු බැඳීමක් තියෙනවනේ නේද දැන් ඒ ගෙනාව මනමාලිය දකිනකොට මේ තමන් ළඟට කතා කරන්න එනකොට ඇවිල්ලා ආපස්සට යනකොට මේ ඇවිල්ලත් ආපහු කිසි වමනාවක් නැතුව වගේ යනවා කියන හිතට එනකොට නිතතින්ම ඇතිවන සැකේ නම් වූ ඒ සිතිවිල්ල නේ ඒක ජීබි සේනානායක කවියා ඒ අවස්ථාවට උචිත විදිහට පාවිච්චි කරලා තියෙනවා ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද කියන ඒ රසවත් කියමනෙන් ඒ කියන්නේ ඒක ඔහුටමයි අත් ඒ කියන්නේ මේ විවාහපත් වුණු මනමාලිය තමන්ට විතරයි ඈත් කියන එක නේදින් පෙන්නුම් කරන්න උත්සාහ දරන්නේ නේද ඇගේ සුවඳ මට පමණයි දැනෙන්න ඕනේ කියන සිතිවිල්ල තමයි ඇවිත් තියෙන්නේ ඊට පස්සේ කියනවා කෙටිම වචන කීපයක් මම තනි වචනයකින් ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා පෙනෙයි ඈ ඇසෙයි දැනෙයි මටගේ හැමතැන පේනවා අයියා නේ එහෙ මෙහෙ යනවා පෙට්ටි අරගෙන යනවා පේනවා නොපෙනෙන වෙලාවට මට ඇහෙනවා නේ නොපෙනෙන වෙලාවට එයාගේ සද්දේ මට ඇහෙනවා ඒ වගේ මට දැනෙනවා නේ මන් ළඟට ආවා ගියා වගේ මට නිතැතින්ම දැනෙනවා මේ ගේ හැමතැනම මට පේන්නේ දැනෙන්නේ නේ එයාගේ සුවඳ එයාගේ හුස්ම ගන්න ඒ ස්වරූපේ ඇවිදින පා සටහන් ඒ සියල්ල මේ කාටද පේන්නේ මනමාලයාට
පේනවා කියලා ජීවී සේනානායක නම් වූ කවිය තමයි මේ කියන්නේ. එතකොට ජීවී සේනානායක නම් වූ මේ කවිය ඉතාම කෙටි වදන් ටිකක් භාවිතා කරලා සරලව අලුත ගෙනාව මනමාලියකගේ ස්වරූපය මනමාලයාගේ හිතේ ඇඳෙන ආකාරය තමයි අපිට පෙන්වන්නට උත්සාහ දරලා තියෙන්නේ. ඉතින් කෙටි වචන කීපයකින් ලොකු දෙයක් දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒක තමයි කවිය කියන එකේ නිවැරදිම අර්ථය. අපි ගත්තොත් එහෙම කවියා බලාපොරොත්තු වන දේ සහෘද පාඨකයා වෙත යනවනම් ඒක තමයි ඒ ලේඛකයා සමත් වෙන්නේ අනිත් අය අතරේ ප්‍රසිද්ධියට පත් වෙන්නේ. එහෙම නැත්නම් සහෘදයෝ බිහි වෙන්නේ. එයාගේ ඒ නිර්මාණයේ රස විඳින පුජ්‍යලයෝ එයාට ඒ ඇති වුණ හැඟීම් ඉදිරින් ලබා ගන්නවා නම් එතන තමයි රසවත් භාවයේ වැඩි දියුණු වෙන්නේ. එතකොට දැන් ওই කවිපන්තියේ නිර්මාණය කරන්න මොනවද ලේඛකයා භාවිතා කරලා තියෙන බස් වහර නිර්මාණයට භාවිතා කරලා තියෙන බස් වහර ගැන අපි කතා කරොත් එහෙම මොකක්ද තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. මෙතන මේ සිදුවීම කියන්නේ කවුද? මනමාලයා. තමන්ට අත්විඳින්න ලැබුණු සිදුවීමක් විදිහට තමයි මේ නිර්මාණය බිහි කරලා තියෙන්නේ. එතකොට මේක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ මොනවද කියන්නේ? මේ වචන වලින් කියවෙන්නේ මනමාලයාගේ හිතේ තියෙන ඒ සිතුවිලි සමුදායක්. හිත ඇතුලේ කැකෑරෙන සිතුවිලි සමුදායක් කෙටි වචන කීපයකින් පාඨකයා අතරට සහෘදයා අතරට දෙන්න සමත් වෙලා දෙන. එතකොට එතනින් අපිට පෙන්වන්නේ මොකක්ද? ඉතා කෙටි සංක්ෂිප්ත බව. සංක්ෂිප්ත බව ඒ දෙන වචන වලින් දෙන්න බලාපොරොත්තු වෙන දේ අපිට කොයිතරම් ජීවිතේට ඒ කවියට කොයිතරම් සාධාරණත්වයක් ඉටු කරලා තියෙනවද කියන එක. එතකොට ඉතා කෙටි වචන ටිකක් පාවිච්චි කරලා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචනා කරලා තියෙනවා. එතකොට මේකේ කවියා තමන්ගේ අපේක්ෂාව ඉටු කරගන්න සමහර තැන්වල තනි වචනයයි භාවිතා කරලා තියෙන්නේ. අවසාන පද්‍ය කොටසේ තියෙනවා පෙනෙයි ඇසෙයි දැනෙයි. පෙනෙයි ඇසෙයි දැනෙයි තනි වචන තුලින් තමා කවිපන්තිය සාර්ථක කරගන්න අපිට ඒ මනමාලියගේ හිතෙහි ඇතිවෙනේ සිතුවිලි සමුදාය වචන කිහිපයකින් දෙන්න සමත් වෙලා තියෙනවා. පෙනෙයි ඇසෙයි දැනෙයි කියන කෙටි වචන ටිකින්. එතකොට එතනත් ලේඛකයාගේ තියෙන සාර්ථකත්වයේ තමයි පෙන්වුම් කරන්නේ. කෙටි වචන වලින් විශාල අර්ථයක් දෙන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒකත් සාර්ථක වෙලා තියෙනවා කියන එක තමයි අපි කියන්න ඕන. ඊට පස්සේ සරල භාෂාවත් එක්කම ඉදිරිපත් කරනකොට උචිත කාව්‍යෝක්ති භාවිතේ. ඒ කියන්නේ ඒ අවස්ථාවට උචිත වෙන විදිහට කවිපද භාවිතා කරලා තියෙනවා. ඒකේ සමත්කමක් දක්වලා තියෙනවා ජීබී සේනානායක නම් වූ මේ ප්‍රතාපවත් පුජ්‍යලා. එතකොට ඒක අපිට ඕන තැනකින් අරන් විස්තර කරන්න පුළුවන්. ওই පද්‍ය පන්තියේ ඕන තැනකින් පුළුවන් උචිත කාව්‍යෝක්ති භාවිතා කරලා තියෙනවා කියලා පෙන්වන්න. ඊට පස්සේ ශබ්දය. ඒ පද්‍ය පන්තියේ කියවනකොට ඒ ශබ්දයත් එක බලන කොයිතරම් හැඟීමක් ඇතිකරන සමත් වෙලාද. එතකොට ශබ්ද මාධුර්යයට ප්‍රමුඛත්වය දීලා පොඩි වචන කීපයකින් විශාල අර්ථයක් දෙන්න සමත් වෙලා තියෙනවා. ශබ්දයට මූලික තැන දීලා. ඒකත් භාෂාවේ තියෙන උපක්‍රමයක් නේද? අර එතන තියෙනවා ඇසෙයි පෙනෙන නොපෙනෙන විටත් සාලෙන් කාමරයට කාමරෙන් සාලෙට යන පාහඬ නොපෙනෙන විටත් ඒක ඇහෙනවා කියලා කියන. එතකොට ඒකේ තව එකක් පෙන්වුම් කරනවා මනාලයාගේ හිත ඇතුලේ කැකෑරෙන සිතුවිලි සමුදාය තමයි පද්‍ය ඛණ්ඩයෙන් පෙන්වුම් කරන්නේ. මනාලයාගේ හිත තුල කැකෑරෙන සිතුවිලි සමුදාය. අර නොපෙනුනාට එයාට දැනෙනවා මොනවද? එයාගේ ස්වરૂපේ නේ. අර මුල්ම පද්‍යයෙන් කියනවා එයාගේ ස්වરૂපේ කොයි වගේද කියලා. රන්වන් නේ, විලිබරේ සිහින් රතැඟිලි, සිහින් රතැඟිලි විලිබර රන්වන් මලා මනාලිය කියනකොට ඒකෙන් එයාගේ රූමත් බව අපිට පෙන්නනවා නේ. ඊට පස්සේ හමේ තියෙන ස්වභාවේ වර්ණේ ඒවා කෙලින්ම කියන්නේ, හැබැයි වක්‍රව අපිට කියනවා නේද? මනමාලිය හරි ලස්සනයි නේද? රන්වන් පාට කියනකොට අපිට
හිතටින රත්තරන් නෙවෙයි සුදු පාට නේද ලස්සන ශරීරයකින් යුක්ත මනාලියා කියන එක විලි බරයි ලැජ්ජාශීලී ස්වරූපයෙන් යුක්තයි කියන එක. එතකොට ඒවත් කවියා භාවිතා කරලා තියෙන උපක්‍රම කීපයක් නේ කාව්‍යෝක්ති විදිහට අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඒ කාව්‍යෝක්ති තුලින් අපිටත් පොඩි ආස්වාදයක් ලබලා දෙන්න සමත් වෙලා තියෙනවා කවියා. අපේ හිත තුල අපිට අර සිව්පද ආකෘතියකින් අපි ලබන ආස්වාදයට වඩා වෙනසක් මේන් ලැබෙනවා නේද? සිව්පද ආකෘතියක් අපි ගායනා කරගෙන යනකොට ඒ ඇති වෙන හැඟීමට වඩා වෙනසක් මේ නිසදස් පද්‍ය තුලින් අපිට ලැබෙනවා. හේතුව ඒ තරම් සාර්ථක විදිහට ඒ අදාළ තැනට අදාළ වචන භාවිත කරලා තියෙන සංක්ෂිප්ත සංක්ෂිප්ත වචන භාවිතා කරලා විශාල අර්ථයක් දෙන්න කවිපන්තියට සාධාරණත්වයක් කරන්න කවිය සමත් වෙලා තියෙන. එතකොට චිත්ත රූප මැවීමේ සමත් චිත්ත රූප මැවීමේ සමත් වෙලා තියෙනවා පද්‍ය පන්තිය තුලින්. ඒක තමයි අපිට භාෂාව පිළිබඳව කියන්නේ. එතකොට අපිට උදාහරණ තුනක් ආශ්‍රයෙන් තමයි ලියන්නේ කියන්නේ. එතකොට ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නේ දින චිත්ත රූප මාණ්ඩ කොහොමද ජී.බී. සේනානායක නම් වූ මේ කවියා මේ පද්‍ය පන්තිය තුලින් සමත් වෙලා දෙනවා. අපි කතා කරා මේ පද්‍යයේ මාතෘකාවෙන්ම චිත්ත රූප මැවෙනවා. මනාලියක් කියනකොට නිකම්ම අපේ හිත තුල චිත්ත රූප මැවෙනවා. ලස්සන මනාලියක් අපේ හිත ඇතුළට එනවා. එතකොට එහෙම ඒ හිත ඇතුළට එන මනාලිය කොයි වගේද කියන එක තමයි අර පද්‍ය ඛණ්ඩ වලින් පෙන්නුම් කරන්නේ නේද? පළවෙනි පද්‍ය ඛණ්ඩයෙන් කියනවා හිස නමා ගතිය සිහින් බතගිලි පටලවා ගති සතියකට පෙරගෙන ආවර මිලිබරේ මගේ රන්වත් මනාලිය. හරි ලැජ්ජාශීලී මනාලියක් මගේ මනාලිය මිලිබරයි. විලිබරය කියන එකෙන් ලැජ්ජාශීලී ඒ මනාලියගේ ස්වරූපය අපිට නිතරින්ම පේනවා. විලිබර කිව්වහම නේද කාටවත් කතා නොකර නේද ඔළුව නවාගෙන ඉන්න චරිතයක් අපේ හිතේ මැවෙනවා. ඊට පස්සේ අතැඟිලි අතේ තියෙන ඇඟිලි අඹරවමින් නේද ඒක එල්ලේ කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැතුව ලැජ්ජාවෙන් හැසිරෙන රූමත් මනාලිය රන්වන් මනාලියනි. එතකොට රූමත් මනාලියක් තම අපේ හිතේ මැවෙන්නේ. අපිට අවලස්සන මනාලියක් හිතට කවදා මනාලිය කිව්වහම අවලස්සන කෙනෙක් මැවෙන්නෙම නැහැ. ඒ නිසා ඒකත් එක්කම මේ හැම ස්වરૂපයේ ස්වභාවය කියනකොට අපිට නිතතින්ම මැවෙන්නේ ලස්සන හරි රූමත් කාන්තාවකගේ මල් පොකුරක් අතින් ගත්ත උඩරට ක්‍රමයට ඇඳ ඊට පස්සේ මාල හත දැම්ම ලස්සන මනාලියක් තම අපේ හිත තුල මැවෙන්නේ. ඊට පස්සේ අර එයා එහෙ මෙහෙ යන විදිහ නේද ඒක මනමාලයාට පේන්නේ නැහැ. හැබැයි මේ කවියා පාවිච්චි කරන වචන තුයින් අපිටත් පැවෙනවා නේ. දැල් තිර ඇස්සෙන් පෙනේ. දැල් තිර රෙදි දාලා තියෙනවා. තිර රෙදි ඇස්සෙන් මනාලයා පෙනෙනවා කියලා කියන ඔබ යනු මොබ එනු නේ. එහෙ මෙහෙ යනවා මනමාලයාට පේනවලු. අපිටත් ඒ වගේම තමයි නේද? අපිටත් කාන්තාවක් නැවිලා පේනවා එහෙ මෙහෙ යන ආකාරය. එතකොට ඒ භාවිතා කරලා තියෙන වචන වලින් අපිට චිත්ත රූප මාන කවිය සමත් වෙලා කියනවා නේද? ඊට පස්සේ කියනවා ඇසෙයි නොපෙනෙන විට සාලෙන් කාමරේට කාමරෙන් සාලයට යන පාහඩ නේ. අපිට නොපෙනුනාට නේද මේ මනමාලයා කියන්නේ නොපෙනුනාට සාලෙන් කාමරේට කාමරෙන් සාලයට යන පාහඩ ඇහෙනවා. එතකොට ඒ පාහඬ ඇහෙනවා අපිට මැවෙනවා අපේ හිතේ මැවෙනවා. එහෙට මෙහෙට යන මන මාලියා අපිට මැවිලා පේනවා. චිත්ත රූප මවන්න සමත් වෙලා තියෙනවා. හැඩරුව ලස්සන කාන්තාවගේ ස්වරූපයක්. එතකොට එතන ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තියෙනවා නේද? ඇයි දැනින්නේ නැහැ කිව්වට අපිට ඇහෙනවා නේද? අපිට ඊට පස්සේ දෘශ්‍ය වෙනවා මැවිලා පේනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය දෙක මෙතන පෙන්වුම් කරන්න සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ අවසානම කොටසෙන් කියනවා පෙනෙයි ඇසෙයි දැනෙයි. මට ගේ හැමතැනම ගේ හැමතැනම එයා සජීවීව ඇවිදෙන ආකාරයෙන් මැවිලා පේනවා. මැවිලා පේනවා. එතකොට ඒ වචන තුලින් මං හොදන් කවියා පුතේ ඔයාලගේ ෆෝන් මයික්ස් ඔෆ් කරගන්නකෝ මේ නැත්තම් පාඩමට බාධාවක්.
මේ ප්‍රශ්න තියෙනවා නම් පස්සේ අහන්න මයික් ඕෆ් කරගන්න නැත්නම් ඒක අනිත් අයටත් බාධාවක් වෙනවා. එතකොට මේ ජීබී සේනානායක නම් වූ කවියා අලුතගෙන මනාලිය කියන පද්‍ය පන්තිය තුලින් සමත් වෙලා තියෙනවා චිත්ත රූප මවන්න කාගේද පාඨක සහෘදයන්. ඒ නිර්මාණයේ කියන අහන සියලු දෙනාගේම සමාන ඒ ලේඛකයා සමත් වුණ ඒ ලේඛකයාගේ සිටිවිලි සමුදාය අරගන්න පුළුවන් සමාන හදවතක් ඇතියයි. සියලු දෙනාගේම හිත තුල රූප මවන්ට සමත් වෙලා තියෙනවා පද්‍ය පන්තියේ තුලින්. එතකොට ඒ චිත්ත රූප මවන්ට සමත් වෙලා කියනවා කියන අපිට පද්‍ය පන්තියේ පුරාවටම අපිට ඒවෙන් උදාහරණ දීලා අපිට විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ජීබී සේනානායක කියන මේ කවියා නව මගකට කාව්‍ය අරගෙන ගියා. නව මගකට කාව්‍ය අරගෙන යන්න සමත් වුණාලු. මොකක්ද ඒ නව මග? මේ ජීබී සේනානායක කියන කවියා අපි දන්නවා ජන කවි නෙමෙයි, ජන කවි බිහි වෙන්න කලින් ඉඳමුත් සිව්පද ආකෘතිය තමයි අපි හඳුනගෙන තිබ්බේ. මේ අපි දන්න සිව්පද ආකෘතිය මේ සිව්පද ආකෘතියේ පද හතරක් තියෙනවා. පදපේලි හතර තියෙනවා. අකුරු සමාන කරලා තියෙන්නේ. නැත්තම් අපිට ගායනා කරන්න කියන්න අමාරුයි. අකුරු සමානයි. ඊට පස්සේ මේ වගේ පද්‍යෙන් පද්‍ය සම්බන්ධතාවයේ ගොඩ නගාගෙන තියෙනවා. පද පේලියෙන් පේලියට වෙනස් වෙනස් පද දාන්න බෑනේ. පද පේලියෙන් පේලියට සමාන වෙන්න ඕන. එතකොට මේ සිව්පද ආකෘතියට තිබ්බ කවිය මොකද කරේ? ජීබී සේනානායක කියන ප්‍රතාපවත් මේ ලේඛකයා කවියා පර්යේෂණ කරලා කරලා එයා හඳුනාගත්තා කවියයි ගීතයයි කියලා දෙකක් තියෙනවා කියලා. මේ කවියයි ගීතයයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. වෙනස මොකද්ද? කවියේ පද හතරක් තියෙනතොර කවියේ අපිට පද හතර කියන එක ආපහු ආයේ වෙනස් වෙලා පද හතර අතරට වෙනම අපි කතා කරන ටීකා සීපා දේවා වෙනම හැදිලා තියෙනවා. ගීතය ගීතයේ කවියට වඩා හාත්පසින්ම වෙනස්. මේකට තාලානුකූලව ගායනා කරන්න ගැළපෙන විදිහට තමයි පද ගලපලා තියෙන්නේ. මේකත් තාලයක් තියෙනවා. හැබැයි මේකේ පදයෙන් පදයක මා ආකාරයට ගලාගෙන යන විදිහට තම ලියලා තියෙන්නේ. එතකොට මාත්‍රා ගාන බලලා තමයි මේක ලියන්නේ. මාත්‍රා ගාන එහෙම නැත්නම් අකුරු ගණන බලලා තමයි කවියක් ලියන්නේ. ඒ අකුරු ගණන ගැලපුණොත් තමයි එකම තාලයකට අවසාන වෙන්නේ. අකුරු ගාන ගැලපුණොත් තමයි කවිය එකම තාලයකට එකම හඬකින් අවසාන කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි එලි වැඩ තියෙනවා කියන්නේ නේද? අවසානයේ එකම අකුරෙන් අවසාන වෙන මුල මැද අග එළිවැට ඕන තැනක තියන්න පුළුවන්. මුල මැද අග කියන ඕනම තැනක තියන්න පුළුවන්. එතකොට ඊට වඩා වෙනස් ගීතේ නේ, ගීතයක් තාලානුකූලව ගායනා කරනවා. ඒකේ පද ටික එක සමාන නැහැ නේ. හැබැයි ඒ තාලයට ගායනා කරන්න පුළුවන් විදිහට ගීතේ සකස් වෙලා තියෙනවා. එතකොට දැන් මේ පර්යේෂණ කරන ජීපී සේනානායක නම් වූ පුජ්‍යලයා මේ දෙක හඳුනගත්තා. හඳුනගෙන මෙයා හිතුවා මේ දෙකටම සාධාරණත්වයක් ඉටු වෙන විදිහට මම හදනවා පද්‍ය සඳැස් නැතුව නේ, සඳැස් නැතුව හැදෙනවන සඳැස් තමයි නිසඳැස් බවට පත් උනේ. නැත්තම් මේක කියනවා නිදහස් කවිය කියලා. ඒ කියන්නේ හිතට එන සිතුවිලි සමුදාය නිදහසේ ගලාගෙන යන්න නිර්භී කරන්න පුළුවන්. නිදහසේ හැබැයි එහෙම නිදහසේ ගලාගෙන යනවා කියලා නොගැලපෙන වචන ගන්න බෑ නේ. කවියක් නිර්මාණය කරන අපි මාතෘකාව ගත්තොත් මාතෘකාවට ගැලපෙන විදිහට ගලාගෙන යන්න බෑ. එහෙම නැතුනොත් ඒ නිර්මාණය සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා පද්‍ය සාර්ථක වෙන්න නම් මේ දෙක අතර යන තව
අපිට ක්‍රමයක් හදාගන්න පුළුවන් කියලා හිතලා මොකද කරේ නිසඳස් පද්ධිය නිදහස් පද්ධිය හඳුන්වලා දුන්න. එතකොට මේ කියනවා මොකක්ද මේ ජීබී සේනානායක නම් වූ කවියා කවියේ නව මගකට යොමු කරා. එතකොට දැන් අපිට කොහොමද නව මගකට යොමු වෙන්නේ? එයායේ හඳුන්වලා දුන්න නිසඳස් පද්ධිය මුල් කාලීනව පිළි නොගත්තා. නේ මූලිකව හඳුන්වා දෙනකොට සමාජයේ ටිකක් ඕනම දෙයක් පිළිගන්නේ නැහැ එකපාරටම නේ ටිකක් ගැටලු ඇති වෙනවා. ඉතින් එහෙම පිළිගන්නේ නැති වුණාට පස්සේ කාලේ මොකද වුනේ? ඒ මගට අනුගත වුණා ගොඩක් අය. නේ මේකත් හරි හොඳයි. මේ ක්‍රමයේ ගීතයට ලොකු සාධාරණත්වයක් ඉටු කරනවා කියලා හිතලා මේ ක්‍රමයට අනුගත වෙන්න පටන් ගත්තා පිලිස. නේ නිසදැස් කවියේ ඉදිරියට පවත්වාගෙන ගියා. ඒ නිතා තමා නිසදැස් කවියේ ලොකු ගමනක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ කතා කරන අද දක්වා නිසදැස් කවියේ ලොකු මගට ඇවිත් තියෙනවා. ඊට පස්සේ බිහුණු ලේඛකයොත් එක්ක අපි කතා කරනකොට, එතකොට එහෙම කතා කරනකොට අපිට ලේඛකයෝ නම් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට ලියන්න තියෙන කවිපන්ති ආශ්‍රේණි නේද අපිට සරලව ඕනනම් සඳහන් කරන්න පුළුවන්. මහගම සීකර, විමල් දිසානායක, සිරි ගුණසිංහ, ගුණදාස සමරසේකර, රත්න ශ්‍රී විජේසිංහ නේද දැනුත් අපිට මේ තාම සාහිත්‍ය පෝෂණය කරන්න ලොකු දායකත්ව සපේන පුජ්‍යලෙක් විදිහට රත්න ශ්‍රී විජේසිංහ හඳුන ගන්න පුළුවන්. නන්දන වීරසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු ආදී වූ මේ ලේඛකයෝ මේ ජීබී සේනානායක මහතා හඳුන්වා දුන නිදහස් පද්ධිය පිළිගත්තා. පිළිගත්තා විතරක් නෙමෙයි ඉදිරියට පවත්වාගෙන ගියා. එතකොට ඒ පිළිගත්තා පවත්වාගෙන ගියා ඒක නවමු ආකෘතියක්. ඒ නිසා සිංහල කවිය නවමගකට යොමු වුණා. මෙතෙක් කල් පද හතර එකින් එක ගලපමින් පද්‍ය නිර්මාණය කරපු පිරිස අතර තමන්ට නිදහසේ හිතේ ගලාගෙන එන සිතුවිලි සමුදායක් ඒ විදිහට ගොනු කරගන්න ශක්තියක් වුණා මේ ජීබී සේනානායක මහත්මයා හඳුන්වලා දුන මේ නිසදැස් පද්‍ය කලාවේ. එතකොට එයා මොකද කරේ? අර සාම්ප්‍රදායික පවත්වාගෙන ආව දේ බැහැර කරා. සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආව ඒ ආකෘතිය බැහැර කරලා සිවුපද ආකෘතියෙන් බැහැරව තමා එයා වෙනම මගකට ආවේ. එතකොට ඒ මගට ආවහම දැන් අපි අලුත් දෙයක් හඳුන්වා දුන්නාම සමාජයේක පිළිගන්නේ ඒක සමාජයට ගැළපෙනවනේ නේද? එතකොට ඒ ජීබී සේනානායක නම් වූ කවිය හඳුන්වලා දුන්න නිසඳස් පද්ධිය නිදහස් පද්ධිය ගැළපුණු නිසා තමා පිළිගත්තේ. ඒ කියන්නේ මොකද්ද? රසවින්දනය කරන පිරිසක් බිහි වුණා. ඒ කවියට ආස කරන පිරිසක් බිහි වුණා. ඒ නිසා මොකද කරේ? ඒ නිර්මාණ වැඩියෙන් වැඩියෙන් කියවන්න යොමු වුණා. ඒ නිසා මොකද වුනේ? මේක නව මග සහෘදයෝ බාරගත්තා. නව මග සහෘදයෝ බාරගත්තා. ඒ නිසා අලුත ගෙනා පද්‍ය තුලින් අපිට විස්තර කරන්න පුළුවන් කොහොමද මේ නව මග අරගෙන ගියේ කියලා. එතකොට මේ පද්‍ය පන්තියේ එලිසමේ නැ නේ. එලිසමේ නැ කියන්නේ මුල අග ගැළපීමක් නැහැ. අපිට ඕන විදිහට ගලපන්න පුළුවන්. ඒක නවම ආකෘතියක් නේ. අපි ගත්තාම හිස නමා ගති. සිහින් රතගිලි. පටලවා ගති. සිහින් රතැඟිලි පටලවා ගති. සතියකට පෙරගෙන අවර. විලිබරේ මගේ රන්වන් බනාලිය. විලි බරේ මගේ රන්වන් මනාලි. එතකොට දැන් මේ සිව්පද ආපු දැන් මෙතන පද හතරක් තියෙනවා නේ. 1යි 2යි 3යි 4යි පද හතරක් තියෙනවා. හැබැයි පද හතරක් තියුණට මේකේ ඒ අපි කතා කරන සිව්පද ආකෘතියේදී දැන් සිව්පද ආකෘතියේ මුල මැද අග කියන තුන් තැනෙහිම එලිවැට රැකලා තියෙන්න ඕනේ. මේකේ එහෙම එකක් නැහනේ. තයන්නේ අවසාන දා මේ මේකේ දැන් අපි වචන ගාන ගණන් කරොත් එහෙම මාත්‍රානේ නේ. 2යි 2යි 3යි මෙතන මාත්‍රා 2යි 5යි 6යි මේකේ මාත්‍රා 7ක් වෙනවා නේ.
මේකේ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මෙතන 2යි 12යි 13යි 14ක් එනවා. මේකේ 2යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි මේකේ 12යි. මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. බලන්න එක සමානද කියලා. නේ මේකේ 7යි 14යි 12යි 16යි. එතකොට මේ නිසඳස් පද්‍යයේ මාත්‍රා ගැලපීමක් නැහැ. මාත්‍රා ගැලපීමක් නැහැ. හැබැයි සඳස් පද්‍යයේ මාත්‍රා ගැලපීම තියෙනවා. අපි එතකොට ඒක මෙතෙන් උදාහරණ දෙන්න ඕනේ. අපි දන්නවා කොහොමද සඳස් පද්‍යයේ මාත්‍රා ගාන සමාන වෙන්නේ, අකුරු ගාන සමාන වෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට මේ පද්‍යයේ ප්‍රතික්ෂේප වුණේ නැහැ. නේ? මේකේ හේතුව මොකද්ද? අර්ථවත් බව. නේද? මේකේ වචන ගාන සමාන වෙලා ඊට පස්සේ මාත්‍රා ගාන අසමාන වුණා කියලා අර්ථයට හානියක් වෙලා නැහැ. නේ? අර්ථයට හානියක් නොවුන නිසා මොකද වෙලා තියෙන්නේ? මේක පිළිගත්තා. සහෘදයෝ මේක බාරගත්තා. බාරගත්ත නිසා මේ නව ආකෘතිය ඉදිරියට පවත්වාගෙන යන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම අර අපි කතා කරපු ලේකෙක එතනින් එහාට ගොඩක් බිහි වුණ එකත් හේතුවක් වුණා. එතකොට මේක කියනවා මේ භාවිතා කරලා තියෙන එකේ කෙටි පද හා දිගු පද තියෙනවා. හිස නමා ගති මේක වෙනස්, ඊට පස්සේ මේක වෙනස්, මේක දිගයි. ආකෘතිය වෙනස්. සමහර තැන්වල කෙටි එකම පද්‍යයේ, සමහර තැන්වල කෙටි, සමහර තැන්වල දිගු. එහෙනම් ඒ ආකෘතිය වෙනස් වුණා කියලා මේකේ අර්ථයට කිසිම හානියක් වෙලා නැහැ. මොකද උනේ ඒ කලාව එතනින් එහාට Siri Gunasinghe Mahagamasekara ආදී නිර්මාණකාරයෝ ඒ පවත්වාගෙන ගියා. ඒගොල්ලෝගේ නිර්මාණ වල නිසඳස් පද්‍ය ඒගොල්ලෝ අරගත්තා. ඒ නිසා ඒක එකක් තමයි පාඨකයෝ පිළිගැනීම. ඒ කලාව, ඒ ආකෘතිය පාඨකයෝ සහෘදයෝ බාර ගැනීම හා එතනින් එහාට ඒක පවත්වාගෙන යන්න පිළිසක් බිහි වුණා. ඒ නිසා ඒ ආකෘතිය, නව ආකෘතිය ඉදිරියට නව මගකට යන්න හේතුවක් බවට පත් වුණා. ඊට පස්සේ අපිට තව ගන්න පුළුවන් හරි සංක්ෂිප්ත බව. මේ ආකෘතියේ තියෙන සංක්ෂිප්ත බව. දිග වාක්‍ය කියමලා අර්ථය අවබෝධ කරගන්නවට වඩා ඉතා කෙටි වැකියකින්, ඉතා කෙටි වැකියකින් ලොකු අර්ථයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇසෙයි, දැනෙයි, තනි වචනයක් තියෙන කවියට මේක වචනය. මේ පදේටම තියෙන එක වචනයයි. හැබැයි ඒ සංක්ෂිප්ත බවට පාඨකයෝ ආසා කරා, සහෘදයෝ ආසා කරා. නේ? ඒ නිසා ඒගොල්ලෝ ඒ සංක්ෂිප්ත බව ග්‍රහණය කරගත්තා, අවබෝධ කරගත්තා. ඒ නිසාත් මොකද වුනේ? කෙටි වචනයකින් ලොකු අර්ථයක් දෙන්න සමත් වුණ නිසා මේකත් ඒ රීතියත් කවියට ආදේශ කරගත්තා. ඒකත් එක ඒ කවි මඟ නව මඟකට යන්න එක හේතුවක් වුණා. සංක්ෂිප්ත බව අනිස්තය බාරගන්න එක. එතකොට ওই විදිහට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඊට පස්සේ පුතේ මේක ආශ්‍රයෙන් අපිට 2016 තමයි රසාස්වාදයක් ලියන්න ඇවිත් තියෙන්නේ. ඊට කලින් ඊට පස්සේ ඇවිල්ලා නැහැ මේ ආශ්‍රයෙන් ප්‍රශ්නයක්, මේ අලුතගෙන මනමාලිය පද්‍ය ආශ්‍රයෙන්. ඒතර අපි දන්නවා රසාස්වාදයක් ලියනකොට අපි ගොඩක් වෙලාවට කවියාගේ භාෂාව ගැන තමයි ගොඩක් ප්‍රශ්න අහන්නේ. ඒතොර දැන් මේකේ කවි පන්තියේ දීලා අහනම ප්‍රශ්නයක් විදියට මෙම පද්‍ය පන්තියේ සඳහන් මනාලියගේ ලැජ්ජාශීලී ස්වභාවයේ පිළිඹු වන නිදසුන් දෙකක් ඉදිරිපත් කරනවා. ඒතොර හරි ලේසි. ඒ කියන්නේ මේ රසස්වාදයට අපිට ලකුණු ගන්න හරි ලේසි. ලකුණු 25ක් දෙනවා. ලකුණු 25න් 25ම ගන්න පුළුවන්. හරි සරලයි, ලේසි. එතකොට මේකේ කියනවා මොකක්ද? මනාලියගේ ලැජ්ජා ස්වභාවය පිළිබුණ නිදසුන් දෙකක් ලියන්න කියන්නේ. මේ දීලා තියෙන පද්‍ය ආසයෙන් කොතනින්ද මනාලියේ ලැජ්ජාශීලීනේ? අර මුලම කොටසේ තියෙන අහිස නමාගතේ ඈ සිහින් රතැඟිලි පටලවා ගති. මේ ලැජ්ජා අය කතා කරන්දෝ නොකරන්දෝ හරි ලැජ්ජාශීලී විදිහට අත් දෙක පටලවගෙන ඉන්නවා කියලා කියනවා. අය කියනවා එනවා මනමාලයා ළඟට, නේද? උවමනාවන් කිසිත් නැතිවද නොරැදේ පලාය. මා වෙත එතත් ඈ උවමනාවන් කිසිත් නැතිව නොරැදේ පලාය. කියන්නේ එනවා මට දැනෙනවා, එන පා හඬත් ඇහෙනවා, නේද? උවමනාවක් නැතුව වෙන්න ඇති. කතා කරන්න හෝ ළඟට ආවා ලැජ්ජාවයි, ආපහු හැරිලා යන්න ගියා කතා කරන්දෝ නොකරන්දෝ කිය. එතකොට එතන ඒ දෙකෙන් හොඳට මනාලියගේ ලැජ්ජා ස්වરૂපය පෙන්වුම් කරන්න සමත් වෙලා
තියෙනවා. ඊට පස්සේ එකේ දෙවෙනි එකෙන් අහලා තියෙනවා පුතේ පද්දිය පන්දිය සඳහා යොදාගෙන ඇති බස් වහර එහි සාර්ථකත්වයේ උදෙසා බලපා ඇති ආකාරය කෙටියෙන් විස්තර කරන්න. ඒ කවියා භාවිතා කරලා තියෙන භාෂාව කොහොමද කවි පන්තිය සාර්ථක වෙන්නේ යොදා ගත නැත්නම් සාර්ථක වුණේ කියලා අනතුර අපි කතා කරා සරල බව නේ හරි සරල වචන ටිකක් තමයි අපිට පද්‍ය පන්තියේ තියෙන්නේ ඒ සරල බවට පාඩකව කැමති සරල බවට පාඩකව කැමති සරලින් දෙයක් ගන්න පුළුවන් නම් ඒක තමයි කැමති පාඩකව ඒතකොට ඒ නිසා ඒ කවි පන්තිය සාර්ථක වුණා ඊට පස්සේ කෙටි කෙටි වචන භාවිතා කරලා ලොකු අර්ථයක් දෙන්න සමත් වෙලා තියෙන එක ඊට පස්සේ අනිත් එක තමයි අනුප්‍රාස නේ අනුප්‍රාසය කියන්නේ එකම වචනේ නැවත නැවත භාවිතා කරන ඒක එතකොට මොනවද සරල බව සරල බවට අපිට පද්දේ පන්දී ඕනම තැනකින් දෙන්න පුළුවන් මේ සංක්ෂිප්තයකට අපිට දෙන්න පුළුවන් අර අවසාන පද්දියේ තියෙන පෙනී යැසෙයි දැනෙයි මට ගේ හැමතැනම හරිම සංක්ෂිප්තයි නේ සංක්ෂිප්ත බව උපරිමයෙන් පෙන්නලා තිනවා එක වචනයකින් වචන දෙකකින් එතන ඒ බලාපොරොත්තු වුණු අරමුණ ඉටු කරගන්න සමත් වෙලා දෙනතුර අනුප්‍රාසයේ තියෙන අර සාලේන් කාමරේට කාමරෙන් සාලේට කියන තන නේද ඊට පස්සේ අපිට තව එකක් ගන්න පුළුවන් වියං සාමාන්‍යයෙන් කයිපන්තික දකින්නම ලැබෙන දෙයක් නේ වියංගාර්ථවත් බව නේද කෙලින්ම කියන්නේ නේ අපිට සංගවල අපිට අවබෝධ කරගන්න සලස්වනවා යම ඒක අපි කියනවා වියංගයෙන් කියනවා කියලා නේද මොනවද වියංගයෙන් කියන්නේ මනාලියගේ සුන්දරත්වය කියනවානේ සිහින් රතැඟිලි නේද අපිට එතකොට මේ සිහින් වූ රත් වූ ඇඟිලි මේ කිසි මේ සාමාන්‍ය හරි මේ වැඩක් කරලා නැති හරි මුදු සමක් තියෙනවා කියන එක අපේ හිතට නිතරම මැනේටස් ඒ රන්වන් මනාලිය රත්තරම් පාඩ කියන එක. ඒතකොට මනාලිය හරි සුන්දරයි කියලා කොහෙවත් කියලා නැහැ. නේ? ලස්සන සුන්දර මනාලියක් කියලා කියලා නැහැ. හැබැයි අපිට වියංගෙන් කියනවා. මේ මනාලිය හරි ලස්සනයි සුන්දරයි කියන එක. එතකොට ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ අහන ওই ප්‍රශ්නේ එකට ලකුණු 5 ගන්න ලැබෙනවා අපිට කෙටි උත්තරේ උනාට ලකුණු 5 ලැබෙන එකයි කියන්නේ සාහිත්‍ය රසාස්වාදයේ ලකුණු ගන්න හරි ලේසි කියලා මනාලිය කෙරෙහි මනාලයා ඇති කරගත් බැඳීම විග්‍රහ කරන කාව්‍යෝක්ති මනාලිය කෙරෙහි මනාලයා බැඳීම ඇති කරගත් බව පෙන්වන විග්‍රහ කරන කාව්‍යෝක්ති දෙකක් නම් කරන්න ඕනේ. කියන්නේ කවි පන්තියෙන් කාව්‍යෝක්ති දෙකක් අරගෙන කියන්නේ මනාලිය කෙරෙහි මනාලිය ඇති කරගත්ත බැඳීම කොහෙද තියෙන්නේ? ඇසෙයි නොපෙනෙන විට නේද? ඇහෙනවා මනාලයාගේ හිතේ බැඳිලා ඉන්නේ මනමාලිය. ඇසෙයි නොපෙනෙන විට සාලේන් කාමරේට කාමරෙන් සාලේට යන පාහනනේ. අර ඇසෙයි නොපෙනෙන විට යන පාහන කියන ටික ගත්තා නම් ඇති නේද? එතනනේ බැඳීම වැඩිපුර පෙන්වන්නේ. මට ඇහෙනවා මට පේන්නේ නෑ එයාගේ පාහඩ කොච්චර බැඳීමක් තියෙනවද කියලා එතනින් පේනවා. එතකොට ඒක උචිත කවි වදන කාව්‍යෝක්තිය. ඊට පස්සේ ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද? එතනත් උචිතයි නේද? එයාගේ ශාරීරියේ සුවඳ දැනෙන්නේ මට විතරද කියන. ඒ සුවඳ දැනිය යුත්තේ මට විතරයි කියන හැඟීම එක්ක. ඊට පස්සේ අවසානෙකින් කියනවා යාටනේ මේ පෙනේ ඇසේ දැනේ මට මේ ගේ හැම තැනම ඇයි එහෙම ඇවිදිනවා පේනවා දැනෙනවා නේ නිරන්තරයෙන් ඇය කෙරෙහි බැඳීම තියෙනවා කියන එක තමයි එතනින් පෙන්නු කරන්නේ. ඊට පස්සේ හතරවෙනි එකෙන් අහනවා එතන ලකුණු 5ව තමයි 1 2 3 කියන එවින් අහන එතන ලකුණු 25ක් හම් වෙනවා රසස්වාදී එතන කෙටියෙන් උත්තර දීලා ලකුණු 25ක් ගන්න පුළුවන්. හතරවෙනි එකෙන් චුට්ටක් විස්තර කරන්න කියලා තමයි ගන්න එතන ලකුණු 10ක් දෙනවා. සුලභ අත්දැකීමක් අපූර්වත්වයෙන් ඉදිරිපත් කිරීමට කවියා දරා ඇති උත්සාහයේ පැදිපෙළ ඇතුළෙන් විමසන්. ඒක විස්තර කරන්න ඕන උදාහරණ තුනක්වත් අරගෙන. මොකක්ද කියන්නේ සුලභ අත්දැකීමක්? නේ අපි නිරන්තරයෙන් නිතර දකින හැම කෙනාම දන්න දෙයක්. මොකද කරලා තියෙන්නේ කවියා ඉදිරිපත් කරලා තියෙන ආකාරයෙන් කොහොමද පැද්දේ පෙළ සාර්ථක වෙලා තියෙන්නේ කියන ඒක. එතකොට විවාහය කියන්නේ සුලභ අත්දැකීම නේද? තරුණියක් තරුණයෙක් ඉන්න නිවෙස් වල නිසි වයසට ආවම විවාහය කියන එක සිදු වෙන එක සාමාන්‍ය දෙයක් නේද? ඒක ඕනම කෙනෙක් දකින දෙයක්. සුලභයි කියන්නේ අපිට නිතරම දකින්න ලැබෙන දෙයක්. එතකොට ඒක කොහොමද කවියා Tamanගේ මාතෘකාව කරගෙන සහෘදයාට දෙන්න උත්සාහ දරලා තියෙන ආකාරය? එතකොට ඒ මනාලයා තුල එහෙම නැත්නම් කතකයා මනාලයානේ මෙතන කත කියන්නේ සියල්ල මනාලයා තමයි කියන්නේ. මනාලයා කියන ආකාරයට තමයි පද්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ කතකයා කොහොමද ඉදිරිපත් කරන්නේ? සියුම් ආකාරයට
පාඨක යාතුල හැඟීම් ඇති වෙන විදිහට අපූර්ව විදිහට ඉදිරිපත් කරන්න සමත් වෙලා තියෙනවා. එතකොට මේ සමස්ත පද්‍ය පන්තිය තුලම පෙන්නුම් කරන්න සමත් වෙලා තියෙනවා. මනාලයා මනාලිය කෙරේ කොතරම් බැඳීමක් තියෙනවා. මනාලයා මනාලිය ගැන කොපමණ බැඳීමකින් කටයුතු කරනවාද? ඇයි නිසා කොතරම් ආස්වාදයක් ලබනවා? නේද? තමන්ගේ නිවසට මනමාලියක් දැන් බිරිඳනේ නේද? බිරිඳ වුණාට බිරිඳ කියලා හඳුන්වන්නේ නැහැ මෙතන. කොහෙවත් බිරිඳ කියලා හඳුන්වන්නේ නැහැ මනාලිය. ඒතකොට බිරිඳ කියනකොට ඇතිවන හැඟීමයි මනාලිය කියනකොට ඇතිවන හැඟීමයි හරි වෙනස්. ඒකයි මනාලිය කියලා අරගෙන තියෙන. එතකොට ඒ තමන්ගේ මනාලිය ගැන තමන්ට තියෙන බැඳීම කොතරම්ද කියන එක ජීබී සේනානායක කවියා මේ පද්‍ය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මනාලයා ලබන ආස්වාදේ මනාලයා ලබන ආස්වාදේ. එතකොට ඒක අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කළා. දැන් එතකොට මේ අපූර්ව ආකාරය අපිට මේ පද්‍ය පන්ති ආශ්‍රයෙන් පද්‍ය කොටස් තුනක් දෙකක් අපිට පුළුවන් නම් පද්‍යම අරගෙන විස්තර කරත් ගැටලුවක් නැහැ. කාලයත් එක්ක තමයි මෙතන ගැටලුව තියෙන්නේ. අපිට පුළුවන් විදිහට පද්‍ය පන්තියම අරගෙන විස්තර කරා නම් සම්පූර්ණ ලකුණු 10 අරගන්න පුළුවන්. ගොඩක් වෙලාට අපි උදාහරණ තුනක් ආශ්‍රයෙන් තමයි මේ වගේ අවස්ථාව පැහැදිලි කරන්න ඕනේ. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් අර අපි නොහිතන සියුම් මනෝභාවයක් මනස තුළ ඇතිවන හැඟීමක් මේ ඉදිරිපත් කළා තියෙන්නේ නේද? මනමාලයාගේ හිත තුළ ඇතිවන හැඟීම් සමුදායක් මනාලිය කෙරෙහි ඇතිවන හැඟීම් සමුදායක් ඉදිරිපත් කරන්න මේ සුදුසු විදිහට ඒ ආකෘතිය යොදාගෙන තියෙනවා. නිසඳස් ආකෘතිය යොදාගෙන තියෙනවා. ඒ නිසා පද්‍ය පන්තියේ අපූර්වත්වයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට විස්තර කරන්න පුළුවන්. ගන්නේ මොනවද? මනෝභාවය නේද? මනමාලිය තමන්ට තමන් ළඟට ආවත් තමන් එක්ක මනමාලයා බලන් ඉන්නේ කතා කරන්නේ. මනමාලයාට හරි ආසයි මනාලියත් එක්ක කතා කරන්න. හැබැයි එයා එන්නේ නැහැ. ඇවිල්ලා ළඟට ඇවිල්ලා යනවා. මනමාලයා හිතේ තුල තියෙන මනෝභාවයන් පෙන්නුම් කරන නේද? මට මෙයාව පේන්න නොහිටියාට එහෙට මෙහෙට යන හඬින් මම හඳුනා ගන්නවා. ඒ තරම් හැඟීමක් මනමාලයා තුල තියෙනවා කියන එක පෙන්නුම් කරනවා. එතකොට ඒක අපූර්ව විදිහට ඉදිරිපත් කරන්න ජීබී සේනානායක නම් වූ මේ කවියා සමත් වෙලා තියෙනවා. එතකොට ඔය 2016 තමයි රසවින්දනයක් කරන්න පද්‍ය පන්තියේ ඇවිත් තියෙන. එතකොට ඒ රසවින්දනයේ අපිට අහන ප්‍රශ්න වලට තමයි අපි උත්තර සපයන්න ඕන. එතකොට මේ කොටස තා ආශ්‍රයෙන් අපිට ඔය විදිහට තමයි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න එන්නේ. නිසඳස් ආකෘතිය ගැන ලියන්නේ නැහැ. ඊට පස්සේ කවියා භාවිතා කරන තියෙන භාෂාවේ සාර්ථක අසාර්ථක භාවය ගැන ලියන්න එනවා. ඊට අමතරව කාව්‍ය උපක්‍රම ගැන ලියන්න එනවා. ඒ කාව්‍ය උපක්‍රම තමයි අපි භාෂා විදිහටත් අරගන්නේ. කාව්‍ය උපක්‍රම තමයි භාෂා විදිහටත් අරගන්නේ. ඊට පස්සේ පද්‍ය පන්තියේ සාර්ථක අසාර්ථක බව කොහොමද සාර්ථක වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව කතා කරනවා. එතකොට ඒ ටික තමයි පුතේ මේ අලුත ගෙන මනමාලියේ කියන පද්‍ය පන්තිය තුලින් අපිට කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පද්‍ය පන්ති ආශ්‍රයෙන් හෝ විෂය ආශ්‍රයෙන් හෝ මොනව හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම කෙටි අවස්ථාවක් දෙනවා. මොනව හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ කයිපන්ති රසවින්දනය කරන්න ඕන. රස වින්දනය කරන්න ඕන. ඊට පස්සේ ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. එහෙම ලිව්වොත් තමා අපිට සාර්ථක වෙන්න පුළුවන්. අපිට ජීවිතේ සාර්ථක කරගන්න වෙනවා. විභාගයක් සාර්ථකව මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵලයක් අත් කරගන්න හැකි වෙන්නේ. ඉතින් මං හිතන්නේ ගැටලු නැතුව ඇති කියලා හිතනවා. අදට එහෙනම් සමු ගන්නම් පාඩමේ. ඊට පස්සේ අපිට ආයෙ කතා කරන්න තියෙන 11 ශ්‍රේණියට අදාළ පාඩම් තමයි 10 ශ්‍රේණියේ පාඩම් අවසානයේදී සියලු දෙනා